සමහරටත් තියෙනවද බලන්න මෙන්න මේ වගේ ප්‍රශ්න ඔයාලගේ ස්කින් එකේ ඇක්නි පිම්පල්ස් ලප කැලල් ඒ වගේම මෙලස්මා පිග්මන්ටේෂන් තව අවුවට පිලිස්සීම් ඒ වගේම ස්කින් එකේ එල්ලා වැටීම් ස්කින් එකේ රැලි වැටීම් ස්කින් එකේ අවුව පැහැගැන්වීම මේ වගේ ප්‍රශ්න තියෙනවද ඔයාලටත් ස්කින් එක නැචරලි බ්ලීච් කරගන්න ස්කින් එකේ ටෝන් එක ඉම්ප්‍රූව් කරගන්න ඒ කියන්නේ ස්කින් එකේ පැහැය වැඩි කරගන්න ඔයාලට මේ ක්‍රීම් එක උදව් වේ අනිත් කාරණේ සමහරුන්ට මෙලස්මා පිග්මන්ටේෂන් හයිපර් පිග්මන්ටේෂන් වගේ දේවල් තියෙනවා කියන්නේ කාලයක් තිස්සේ පැවතින අඳුරු ලප කැලල් තියෙනවා මුහුණේ ඒවා යන්නේ නැහැ දීර්ඝ කාලයක් මේ රතු පරිප්පු පාවිච්චියෙන් ඔයාලගේ ඒ වගේ දේ ප්‍රශ්නත් නැති කරගන්න පුළුවන් මේ ක්‍රීම් එක ගොඩක් දුරට ඔයාලට ඒ ප්‍රශ්නෙත් අඩු කරගන්න උදව් වේ ඒ වගේම තමයි මේ පරිප්පු වල නැචරල් ස්කින් බ්ලීචින් ප්‍රොපර්ටි අඩංගුලා තියෙන ඒ වගේම ඇන්ටි ඔක්සිඩන්ට් මහා පරිමාණයෙන් අඩංගුලා තියෙන ගබඩාවක් වගේ වයසට යන එක සම වයසට යන එක පාලනය කරගන්න ගොඩාක් හොඳයි ස්කින් එකට අවශ්‍ය ගොඩාක් විටමින් වර්ග මිනරල්ස් වර්ග මේ රතු පරිප්පු වල අඩංගුලා තියෙන නිසා තමයි අපේ ස්කින් එකේ ගොඩක් ප්‍රශ්න නැති කරගන්න රතු පරිප්පු උදව් වෙනවා කියලා අද වෙනකොට හොයාගෙන තියෙන්නේ ඔයාලට මේක යූස් කරන්න පුළුවන් ටෝන වශයෙන් පැක් එතකොට ක්‍රීම් මේ වගේ නොඑක ආකාරයෙන් ඔයාලට මේ රතු පරිප්පු ස්කින් එකට යූස් කරන්න පුළුවන් කිසිම හානියක් නැහැ රතු පරිප්පු වලින් ස්කින් එකට තවත් ප්‍රයෝජනවත් වෙන ගොඩාක් දේවල් හඳුනාගනිමු. අපි දැන් මේ ක්‍රීම් එක හදන ගමන් අපිට අවශ්‍ය වෙන මෙන්න මේ ආකාරයෙන් රතු පරිප්පු පිරිසිදු කරගන්න ඉස්සෙල්ලාම රතු පරිප්පු මේස ඇඳි දෙකක් වෙන ඔයාලා එකතු කරගන්න අරගන්න. මේස ඇඳි දෙකක් වැඩිපුර ගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. කල් තබා ගන්න හිට මම කියලා දෙන්නම්. අරගෙන මේක හොඳින් පිරිසිදු කරන්න මෙන්න මේ ආකාරයෙන්. පිරිසිදු කරගත්තට පස්සේ ඔයාලට මේකට ෆ්‍රෙෂ් මිල්ක් අවශ්‍ය වෙනවා. ෆ්‍රෙෂ් මිල්ක් එක නැති අය මෙන්න මේ ටික හොඳට අහගන්න ඔයාලට රිප්ලේස් කරන්න පුළුවන් මොනවාද කියලා. ඔයිලි ස්කින් සහ නෝමල් ස්කින් තියෙන අයට රෝස් වෝටර් එකතු කරගන්න. ඩ්‍රයි ස්කින් එකක් තියෙන අයට කොකොනට් මිල්ක් එකතු කරගන්න. කොකොනට් මිල්ක් ඕනම කෙනෙක් ගාව තියෙනවා. නමුත් ඔයිලි ස්කින් සහ නෝමල් ස්කින් අයට කොකොනට් මිල්ක් එකතු කරගන්න එපා. එයාලා රෝස් වතුර විතරක් පමණක් එකතු කරගන්න. ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙකුට කොකොනට් මිල්ක් එකතු කරගන්න පුළුවන්. එකතු කරගෙන ඔයාලා මේක රෑයක් වහලා තියන්න ඕනේ. ශීතකරණයේ තියාගන්න. මේ කාලේ ගොඩක් අයට එළියන්න අපහසුයි. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් තියෙන අය තියෙන නැති අය තියෙන. ඒ නිසා තමයි මම ඔයාලට ඔප්ෂන්ස් දුන්නේ. රෝස් වතුර එකතු කරගන්න පුළුවන්, කොකොනට් මිල්ක් එකතු කරගන්න පුළුවන් ස්කින් එකට අනුව. ඊළඟට ඔයාලා මේක රෑක් වහලා තියන්න ඕනේ. නමුත් එළිය තියන්න එපා. ඔයාලා ශීතකරණයේ තියන්න. රෝස් වතුර දැම්ම නම් එළිය තියන්න පුළුවන්. නමුත් ඔයාලා කෝකටත් හොඳයි ශීතකරණයේ මේක වහලා තිබ්බහම. දැන් රෑක් ශීතකරණයේ තියලා අපි මෙන්න මේ ආකාරයෙන් අරගත්තට පස්සේ ඔයාලට පේනෙත් පොඩ්ඩක් පෙනෙන වගේ තියෙනවා. ඒ කියන්නේ දැන් අර රතු පරිප්පු ටික හොඳින් අපේ මිල්ක් එකේ ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. ඇබ්සෝබ් වෙලා හොඳට පෙඟිලා අතින් කුඩු කෙරුවොත් එහෙම අතින් පොඩි කෙරුවොත් එහෙම පරිප්පු වලට නිකම්ම කුඩු වෙන ප්‍රමාණයට හොඳින් පෙඟිලා තියෙනවා. දැන් අපිට මේක හොඳින් බ්ලෙන්ඩ් කරගන්නත් ලේසි. අපි දැන් මේක හොඳින් ක්‍රීම් එකක් ආකාරයට නිකන් බ්ලෙන්ඩ් කරගමු. ඔයාලට අදාරං ආවා අලුත් ස්කින් ඔයිල් එකක් හඳුන්වලා දෙන්න. ඉතින් ඔයාලට පුළුවන් ඒක බලලා ඒක ඔයාලට යූස් කරන්න පුළුවන් ඔයාලට හොයාගන්නත් ලේසියි. ඒ වගේම තමයි ෆේස් පැක් එකකුත් හදාගන්න හැටි කියලා දෙනවා. ඒ නිසා වීඩියෝ එක අවසානයේ තක් බලන්න අනිවාර්යයෙන්ම මගදී නතර කරන්න එපා. ක්‍රීම් එක කරන්නේ මේ හදන්නේ. ඉතින් දැන් මේ ආකාරයෙන් බ්ලෙන්ඩ් කරගත්තා. බ්ලෙන්ඩ් කරගෙන අපි මේක පෙරා ගන්න ඕනේ. ඔයාලට මේ මිශ්‍රණය ඔයාලගේ ස්කින් එකට ගොඩාක් පෝෂණය දෙන මිශ්‍රණයක්. අනිවාර්යයෙන්ම ඔයාලා මේක හදාගන්න. ක්‍රීම් එක හදාගත්තේ නැතත් මේ ආකාරයෙන් හදලා හරි ඔයාලා පැක් එකක් වශයෙන් හරි මේක යූස් කරන්න. ස්කින් එක පැහැපත් කරගන්න උදව් වෙන ස්කින් එකේ ලප කැලල් ඇක්නි වගේ දේවල් අඩු කරගන්න උදව් වෙනවා. ඒ වගේම ස්කින් එකේ අර අඳුරු ගතිය නැති කරගන්න ස්කින් එක ටයිට් කරගන්න ස්කින් එකේ රැලි අඩු කරගන්න මේ වගේ ගොඩක් දේවල් වලට මේ ක්‍රීම් එක වලට ගොඩක් උපකාරී වේ. හැබැයි ඉතින් කිමිකල් වර්ග පාවිච්චි කරලා ඉක්මනින් ප්‍රතිඵල ගන්නවා වගේ නැචරල් දේවලින් බෑ. පරක්කු වෙලා ගොඩක් හොඳ ප්‍රතිඵල එනවා. ඒ නිසා ඉවසීමෙන් කරන්න. පෙරාගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ ආකාරයෙන් ක්‍රීම් එකක් වගේ එනවා. ඒ වගේම අර ඉවත දාන්න එපා. පෙරලා පැත්තකින් තියාගන්න අර ෆයිබර් කොටස් ටික ඒකත් ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට ඔයාලට අවශ්‍ය වෙනවා මේකට කෝන්ෆ්ලා. කෝන්ෆ්ලා කියන්නේ එහෙම නැත්නම් පාම් පිටි. මේ වලට එකතු කරගන්න හැම දෙයක්ම මම ඉංග්‍රීසි වලින් උත් කියන එකට හේතුව තවත් රිපීට් රටවල වල අයත් මගේ වීඩියෝස් බලන්න පුළුවන්. ඉතින් එයාලට තේරුම් ගන්න පුළුවන් වෙන විදියට. ඔයාලට මේකට කෝන්ෆ්ලා එහෙම නැත්නම් පාම් පිටි නැත්තම් ඔයාලට මේකට එකතු කරගන්න පුළුවන් තව තිරිඟු පිටි එහෙම නැත්නම් වීට් ෆ්ලා කියලාත් කියනවා. වීට් ෆ්ලා ඉතින් එහෙම නැත්නම් තිරිඟු පිටි මේ හැම පිටි වර්ගයකට වැඩි අපි ස්කින් එකට ගොඩක්ම හොඳයි. පුළුවන් නම් ඉතින් එකතු කරගන්න. පාම් පිටි හැම ගෙදරකම තියෙන නිසා තමයි මම ලීසීට පාම් පිටි එකතු කරගත්තා. ඔයාලා හැමෝටම පහසු වෙන්න. තේ හැන්දක් එකතු කරගත්තාම හොඳටම ඇති. දැන් මේක හොඳින් මික්ස් කරගන්න. මේ පාම් පිටි ටික අපේ මිශ්‍රණය හොඳින් දියවෙන්න ඕනේ. දියවෙනකන් මේක හොඳින් මික්ස් කරගන්න. පාම් පිටි ස්කින් එකේ ටෝන එක ඉම්ප්‍රූව් කරගන්න උදව් වෙනවා. ඒ වගේම ඇක්නි පිම්පල්ස් තියෙන අයගේ ඒවා හීල් කරගන්න උදව් වෙනවා. ස්කින් එක ටයිට් කරගන්න උදව් වෙනවා අපිට පාම් පිටි. ස්කින් එක ටයිට් කරගන්න ඕනේ ඒජින් වගේ වෙන අය, ස්කින් එක ඒජින් වෙන අය, ස්කින් එකේ රින්කල්ස් වගේ වෙන අය, ඒජින් වෙන අය, ස්කින් ඒජින් වෙන අය ට පුළුවන්. මේ පාම් පිටි වලට කොමාරිකයිස් මහරි රෝස් වතුර හරි එකතු කරගෙන පැක් එක වගේ හදලා මේ ආකාරයෙන් ක්‍රීම් එකක් වගේ හදලා ඒක ස්කින් එකට ඇප්ලයි කරලා
විනාඩි 20ක් විතර තියලා සෝදලා හරිනේ දිනපතා ක්‍රීමෙන් ඔයාලගේ wrinkles අඩු වෙන්න පටන් ගන්නවා ස්කින් එක එල්ලා වැටෙනවා නම් ඒක ටයිට් වෙන්න පටන් ගන්නවා අර ඒජින් සයන්ස් නැති වෙලා ස්කින් එක ටයිට් වෙලා ස්කින් එකේ තරුණ භාවයක් රැක ගන්න උදව්වේ acne pimples තියෙන ඇයට මම පාම් පිටි සහ කොහඹ වලින් කොහොමද ක්‍රීම් එකක් හදාගන්නේ කියලා දාලා ඇති ඒක බලලා ඔයාලට ඒ විදිහට කරගන්න පුළුවන් acne pimples තියෙනවා නම් කොහොඹ ඉස්ම සහ පාම් පිටි එකතු කරලා ඔයාලට පැක් එක වගේ හදලා use කරන්න පුළුවන් දැන් අපි අපේ මිශ්‍රණය මේ ආකාරයෙන් වාජනයකට එකතු කරගෙන යන්තම් ගින්දරේ කියන්නේ ගොඩාක් අඩු ගින්දරේ මේක විනාඩියක් විනාඩි දෙකක් පමණ තිබ්බම හොඳටම ඇති විනාඩි දෙකක් ඕනෙත් නැහැ රත් වෙනවත් එක්කලම ඔයාලගේ මේ ක්‍රීම් එක වගේ එක පොඩ්ඩක් තද ගතියක් එන්න පටන් ගන්නවා මගේ මිශ්‍රණය ගොඩක් වැඩි නිසා මම මේක කල් තියාගන්න ටිකක් පහසු වෙන්න ටිකක් වැඩි තික් ගතියක් එනකම් මේක ලිපේ තියාගත්තා මොකද වතුර වගේ තිබුණොත් එහෙම ටිකක් දියට තිබුණොත් එහෙම නරක වෙන බලන නිසා ඔයාලට මම කිව්වා කල් තියාගන්න පුළුවන් ක්‍රමය කියන්නම් කියලා ඒ විදිහට තමයි ටිකක් තික් කන්සිස්ටන්සියක් එනකම් ඔයාලා මේක ලිපේ තියාගෙන ඊළඟට බාගන්න දැන් මේ ආකාරයෙන් ආවා අපි යමු දැන් ක්‍රීම් එක හදාගන්න කොහොමද මේකේ ක්‍රීම් එක හදාගන්න කියලා අපිට ඇලෝවෙරා අවශ්‍ය වෙනවා ඇලෝවෙරා ජෙල් එක තියෙනවා නම් ගොඩක් හොඳයි මොකද මේක ක්‍රීම් එකක් ගන්න නිසා ඊළඟට ඔයාලට රෝස් වතුර ගන්න පුළුවන් එතකොට ඒජින් ස්කින් එක ගන්න නම් ඒ කියන්නේ රින්කල්ස් වගේ දේවල් තියෙනවා නම් ඒජ් ස්පොට් වගේ දේවල් තියෙනවා නම් පොඩ්ඩක් අර රැලි ගතිය වගේ ස්කින් එක ඇවිල්ලා තියෙනවා නම් ඔයාලා මේකට ග්‍රීන් ටී වතුර එකතු කරගන්න මේ දෙකෙන් එකක් එකතු කරගන්න පුළුවන් දෙකම හොඳම ටෝනර් වර්ග දෙකක් මේ ටෝනර් දෙකම අපිට උදව් වෙනවා අපේ ස්කින් එකේ pH ලෙවල් එක බැලන්ස් කරගන්න මම ඔයාලට කිව්වා අලුත් ඔයිල් එකක් හඳුන්වලා දෙනවා කියලා. ඉතින් මේ තියෙන ඔයිල් එක තමයි ග්ලිසරින් ඔයිල්. අපි හැමදාම ග්ලිසරින් යූස් කළානේ. අද මම ඔයාලට මේක පෙන්වන්නේ ග්ලිසරින් ඔයිල් එක. ග්ලිසරින් ඔයිල් ගොඩාක් හොඳයි ස්කින් එකට, ඩ්‍රයි ස්කින් එකට විශේෂයෙන්ම ගොඩක් හොඳයි. පුළුවන් නම් හොයාගන්න ග්ලිසරින් ඔයිල් ඕනම ස්කින් ටයිප් එකකට ගලපෙනවා. දැන් අපිට අවශ්‍ය ප්‍රමාණයට ක්‍රීම් එක සතියකට පමණ හදාගන්න මේ ආකාරයෙන් තේ හැඳි දෙකක් වෙනවා මම එකතු කරගත්තා. ඉතින් ටික මම චීතකරණී තියෙනවා මාසයක් වුණත් තියන්න පුළුවන් මොකවත්ම වෙන්නේ නැහැ. දැන් මම මේකට ග්‍රීන් ටී වතුර එකතු කරගත්තා. ඔයාලට මේක මම කිව්වා රෝස් වතුර එකතු කරගන්න පුළුවන් ග්‍රීන් ටී එකතු කරගන්න පුළුවන් මේ දෙකෙන් එකක් එකතු කරගන්න පුළුවන් ග්‍රීන් ටී අපේ ස්කින් එකේ ඒජින් සයන්ස් අඩු කරගන්න ඒ වගේම ඇක්නි පිම්පල්ස් හීල් කරගන්න ඒ වල ලප කැලල් අඩු කරගන්නත් උදව් වෙනවා ඒ වගේම ග්‍රීන් ටී එකේ අර මුහුණේ ඉදුමුම ගතිය ඇස්සට ඉදුමුම ගතිය වගේ දේවල් නැති කරගන්න ඩාර්ක් සර්කල් අඩු කරගන්න තව අපේ ස්කින් එකේ ලාජ් පෝස් එහෙම නැත්නම් විශාල සිදුරු කුඩා කරගන්න ශ්‍රින්ක් කරගන්න උදව් වෙනවා ග්‍රීන් ටී අපේ ස්කින් එකේ ගොඩක් ප්‍රශ්න අඩු කරගන්න උදව් වෙන නිසා ග්‍රීන් ටී එකතු කරගන්න නම් හොඳයි ඒ වගේම ග්‍රීන් ටී මෙතන නැචරල් ප්‍රසර්වේටිව් එකක් හැටියට ක්‍රියා කරනවා ඒ කියන්නේ කල් තබා ගන්න ක්‍රමයක් හැටියට මෙතන ක්‍රියා කරනවා ඉතින් ඔයාලට පුළුවන් ග්‍රීන් ටී යූස් කරන්න මම භාජනය වෙනස් කරගත්තා ඒකට හේතුව අරකේ මික්ස් කරගන්න බෑ කුඩා වැඩි නිසා ඔයාලා දැන් ග්‍රීන් ටී හරි රෝස් වතුර හරි මේ දෙකෙන් ගන්න එක පොඩ පොඩ දාලා මේක මොඳින් මික්ස් කරගන්න ඕනේ එකපාර ගොඩක් දාන්න එපා එතකොට මේක දියර ගතියක් එනවා දියර ගතියක් එන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපිට අපිට මේක ක්‍රීම් කන්සිස්ටන්සියක් ගන්නයි අවශ්‍ය වෙන්නේ ඒ නිසා අපි පොඩ පොඩ එකතු කරගෙන මේක මොඳින් මික්ස් කරගමු ඊළඟට අපි එකතු කරගමු මේකට කොමාරිකා ජෙල් එක. කොමාරිකා ජෙල් තේ හැන්දක් එකතු කරගන්න. ඔයාලට මතකයි මම කලින් කොමාරිකා ජෙල් හදාගත්තා ගෙදර. ඒක මම යූස් කරලා ඉවර වුණා. ඒ නිසා මම මේ කඩේ එක ගත්තා. මේ ආකාරයෙන් කොමාරිකා ජෙල් තේ හැන්දක් එකතු කරගත්තා. දැන් මේක ආයි හොඳින් මික්ස් කරගත්තා. ඊළඟට අපි මේකට එකතු කරගන්න යන්නේ ග්ලිසරින් ඔයිල් එක. මේකට ග්ලිසරින් මම එකතු කරගත්තේ නැහැ. මොකද ග්ලිසරින් ඔයිල් එකතු කරගත්ත නිසා ඔයාලගාව ග්ලිසරින් ඔයිල් නැති නිසා ඔයාලා ග්ලිසරින් තේ හැඳි භාගයක් එකතු කරගන්න ඩ්‍රයි ස්කින් ගන්නම් ග්ලිසරින් තේ හැඳක් එකතු කරගන්න ග්ලිසරින් ඔයිල් නැත්නම් ඔයාලට විටමින් ඊ ඔයිල් එකතු කරගන්න පුළුවන් ආමන්ඩ් ඔයිල් එකතු කරගන්න පුළුවන් ඔලිව් ඔයිල් එකතු කරගන්න පුළුවන් ඔයිලි ස්කින් එකක් නෝමල් ස්කින් එකක් තියෙනවා නම් ඔයාලා මේකට තේ හැඳි භාගයක් පමණ එකතු කරගන්න හොඳටම ඇති ඔයාලට ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා නම් ඔයාලට මේකට තේ හැඳි දෙකක් උනත් එකතු කරගන්න පුළුවන් ග්ලිසරින් ඔයිල් ගොඩාක් හොඳයි ස්කින් එකට ග්ලිසරින් වගේ ග්ලිසරින් ඔයිල් එකත් අපේ ස්කින් එකට ගොඩක්ම හොඳයි ඒ නිසා ග්ලිසරින් ඔයිල් එක දැක්කොත් අරගන්න ඔයාලා ට්‍රයි එකක් දෙන්න ඔයාලගේ ස්කින් කෙයාර් රොටින් එකට ග්ලිසරින් ඔයිල් එකතු කරගන්න. ඔයාලගේ ස්කින් එකේ ටෙක්ස්චර් එක වැඩි කරගන්න, ඒ වගේම ස්කින් එකේ ඉලාස්ටිසිටි එක වැඩි කරගන්නත් උදව් වෙනවා. ඔයාලගේ බොඩි ලෝෂන් එකට, මොයිස්චරයිසර් එකට මේ ග්ලිසරින් ඔයිල්, ග්ලිසරින් එකතු කරගන්න පුළුවන්. දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ මගේ weight loss drink එක. මේක හදාගන්න හැටි මම ඔයාලට දාලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් ඒක හදාගෙන යූස් කරන්න පුළුවන්. දැන් අපේ ක්‍රීම් එක හදාගෙන ඉවරයි. අපි මේක airtight container එකට store කරගන්න ඕනේ. ශීතකරණයේ තියාගන්න. ශීතකරණයක් නැති අයට එළියේ තියාගෙන දවස් 4ක් වගේ යූස් කරන්න පුළුවන්. මේකට කිරි එකතු කරගත්තා. ඒ නිසා නරක වෙන්න බලයි. නරක වෙනකොට ඔයාලට smell එකක් එනවා. එතකොට අයින් කරන්න. නැත්තම් ශීතකරණයේ තියලා ඔයාලට සතියක් යූස් කරන්න පුළුවන්. අර අපි අර ලිපේ තියලා හදාගත්ත එක ඒක මාසයක් වුණත් තියාගන්න පුළුවන්. මොකද ඒක ගොඩක් dry ගතියට අපි ගත්ත නිසා. ඒ වගේ හදලා ඔයාලා මාසයක් විතර තියාගෙන මේ වගේ සතියින් සතියට ඔයාලා ඒක ක්‍රීම් එක හදාගෙන ඔයාලට යූස් කරන්න පුළුවන්. මේකේ කිසිම ඇලෙන ගතියක් එන්නේ නැහැ. අර ස්ටිකි ගතියක් එන්නේ නැහැ කිසිම. ඒ වගේම ස්කින් එකට හොඳට ඇබ්සෝබ් කරගන්නවා.
ඉතින් හදලා යූස් කරන්න අවුවට යන අය ගොඩාක් හොඳයි මේක රාත්‍රි කාලේ යූස් කරන්න මම කිව්වා ග්ලිසරින් ඔයිල් එක අත්‍යවශ්‍යම නැහැ මම හඳුන්වා දීමක් කළේ ඔයාලට මේ ආකාරයෙන් ඔයිල් එකක්වත් තියෙනවා වෙළඳපොලේ ඒකත් අරගෙන ඔයාලගේ ස්කින් කෙයාර් රූටින් එකට එකතු කරගන්න පුළුවන් කියන එක එහෙම නැත්නම් එහෙම නැතුව මේකට අත්‍යවශ්‍යම නැහැ හැබැයි ග්ලිසරින් ඔයිල් ඇඩ් කරගත්තේ නැත්නම් ඔයාලා මේකට ග්ලිසරින් ටිකක් ඇඩ් කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම ඔයාලට මේකට ඔලිව් ඔයිල් එකතු කරගන්න පුළුවන් සාමාන්‍ය මම එකතු කරගන්නා වගේ කොකොනට් ඔයිල් නම් ගන්නවනම් ඔයාලා සුදු කොකොනට් ඔයිල් එක ගන්න. එහෙම නැතුව අනික් කොකොනට් ඔයිල් වර්ග ගන්න එපා කඩේ තියෙන. මොකද සුදු කොකොනට් ඔයිල් එක හදලා තියෙන අපේ ස්කින් එකටම තමයි ස්කින් එකට හැය එකට දෙකටම යූස් කරන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා ස්කින් එකට යූස් කරනකොට සුදු කොකොනට් එක එහෙම නැත්නම් gedara හදලා කොකොනට් ඔයිල් එක යූස් කරන්න පුරුදු වෙන්න. වෙළඳපොලේ තියෙනක ගන්න එපා. ඒවා එන්ඔයික් වර්ගයේ ඔයිල් වර්ග මික්ස් කරලා හදලා තියෙන්නේ. ඔයාලට මතකෙන පහුගිය දවස්වල කොකොනට් ඔයිල් වෙළඳපොලේ තිබුණ මොනවාද? ඒ ගැන අපිට ආපු නිවුස් කියලා නේද? ඉතින් ඒ නිසා පුළුවන් තරම් සුදු කොකොනට් ඔයිල් එක සහ gedara හදලා යූස් කරන්න පුරුදු වෙන්න. දැන් මම අර ඉතුරු කරගත්ත මිශ්‍රණය මේ ආකාරයෙන් කන්ටේනරයකට ස්ටෝ කරගෙන මේක මම ශීතකරණයේ තියාගන්නවා. මට මේක මාසයක් වුණත් තියාගන්න පුළුවන්. නමුත් මාසයක් නැන්නේ. තව එක සැරේ මේකින් හදන්න පුළුවන්. මුකුත් වෙන්නේ නැහැ. නරක් වෙන්නේ නැහැ කියන එකයි මගේ තේරුම. දැන් අපි යමු අපේ පැක් එක හදාගන්න. පැක් එක හදාගන්න ඔයාලට කිසිම දෙයක් නැතුව මේක මේ විදිහටම ඔයාලට පැක් එක හැටියට ඇප්ලයි කරන්නත් පුළුවන්. නමුත් තවත් ටිකක් වැඩිපුර ප්‍රතිඵල ගන්න නිසා මම මේකට රයිස් ෆ්ලෝ එකතු කරගන්නවා. ඒ කියන්නේ හාල් පිටි එකතු කරගන්නවා. හාල් පිටි නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේ ආකාරයෙන් මේක මං කිව්ව ඇප්ලයි කරන්න පුළුවන් කියලා. තියෙනනම් එකතු කරගන්න. නැත්තම් ඔයාලා මේ විදිහටම අපේ අර මිශ්‍රණයේ ඉතුරු වෙන විදිහටම ඇප්ලයි කරගන්න. මම දැන් හාල් පිටි තේ හැඳි භාගයක් එකතු කරගත්තා. හාල් පිටි අපිට නැචරල් ස්කින් එක්ස්ෆෝලියේටර් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. පිග්මන්ටේෂන් මෙලස්මා වගේ තියෙන අයට හාල් පිටි ගොඩක්ම හොඳයි. ඒවා අඩු කරගන්න. දැන් මම මේකට රෝස වතුර තේ හැඳක් පමණ එකතු කරගත්තා. මොකද අර දියගති අඩුයි අර පැක් එක දැන් මම හාල් පිටි එකතු කරගත්තු නිසා ඔයාලට රෝස වතුර ටිකක් එකතු කරගන්න පුළුවන්. රෝස වතුර නැති කෙනෙක් නැහැ. ඕනම ගෙදරක රෝස වතුර තියෙන ඕනම කෙනෙකුටනේ. ඒ නිසා මේ ආකාරයෙන් එකතු කරගත්තා. ඊළඟට තව එකතු කරන්න එකම දෙයක්. ඒ තමයි කස්තුරි කහ. කස්තුරි කහ තියෙනවා නම් එකතු කරගන්න. නැත්තම් ඔයාලා ගාව ගෙදර තියෙන කහ පිංච කප් පමණ එකතු කරගන්න උනත් පුළුවන්. මොකද කහ වලින් අපේ ස්කින් එකේ විස බීජ විනාශ වෙනවා. ඒ කියන්නේ ඇක්නි පිම්පල්ස් සින අයට ගොඩක් හොඳයි කහ. ඇක්නි පිම්පල්ස් හීල් කරගන්න. නමුත් කහ නිකන් යූස් කරන්න එපා. කිසි මොන හරි දෙයක් මික්ස් කරලා මිසක් කහ නිකන් යූස් කරන්න එපා. ස්කින් එක ඩ්‍රයි වෙන්න බලනවා. ගොඩාක් ඩ්‍රයි වෙන්න බලනවා. ඔයිල් ස්කින් එකකට උනත් තනිකර කහ විතරක් ඇප්ලයි කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඔයාලා වතුර එක්කලා හරි, කිරි එක්කලා හරි, ඇලෝ ජෙල් එක්කලා හරි කහ, ඒ කියන්නේ කහ වැඩි ප්‍රමාණයක් එකතු කරගන්න එපා. ඕනම වෙලාවක කහ එකතු කරගන්නවා නම් පින්ච් එකක් වගේ තමයි එකතු කරගන්න ඕනේ. මොකද කහ වලින් අපේ ස්කින් එක ඕවර් ඩ්‍රයි වෙනවා. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට ඩ්‍රයි වෙනවා. එතකොට අපේ ස්කින් එකේ ඒජින් සයින්ස් එන්න පුළුවන්. ඒ කියන්නේ ස්කින් එක රැලි වැටෙන්න පටන් ගන්න පුළුවන්. ඒ වගේම ස්කින් එකේ ඉලාස්ටිසිටි එක නැති වෙන්න පුළුවන්. ඉලාස්ටිසිටි එක අර දිලිසෙන ගතිය නැති වෙලා ස්කින් එක නිකන් වයසක පිනුමක් වගේ එනවා. ඒ නිසා කහ තනිකර යූස් කරන්න යන්න එපා. දැන් මම මේ ආකාරයෙන් ඔයාලට පේනවා ඇති මම පැක් එක ඇප්ලයි කරගෙන තියෙනවා. දැන් මේ පැක් එක හොඳටම වේලනකන් ඉන්න එපා. ගොඩක් දුරට අපි මොකද කරන්නේ? පැක් එක හොඳටම වේලනකන් ඉන්නවනේ. එහෙම කරන්න එපා. එතකොට ස්කින් එක රැලි වැටෙනවා. මොකද පැක් එක ගොඩාක් ස්කින් එකේ වේලනහම ස්කින් එක ඇදෙන්න පටන් ගන්නවා. ඒ ඇදෙනකොට ස්කින් එක ඔයාලා තරුණ වුණත් ඔයාලගේ ස්කින් එක අනවශ්‍ය රැලි වැටීමක් වෙනවා. ඒ නිසා කවදාවත් හොඳටම ඩ්‍රයි වෙනකන් තියන්න නැතුව සෙමි ඩ්‍රයි. එහෙම නැත්නම් සාමාන්‍ය බාගිට වේලනවා වගේ වුණාම සෝදලා ඉවත් කරගන්න. අනිත් කාරණේ පැක් එකක් දාලා තියෙන වෙලාවට කතා කරන්න එපා. ඒකිනුත් ස්කින් එක රැලි වැටෙනවා. මේ පැක් එක විනාඩි 10ක් 15ක් පමණ වගේ තියලා ඔයාලා මේක තෙත ගතිය තියෙනකොටම රවුම් ආකාරයට පිටපැත්තට රබ් කරමින් ඉවත් කරගන්න. ඉවත් කළ විනාඩි 5ක් පමණ තියලා ඊට පස්සේ සෝදලා ඉවත් කරගන්න. සම්පූර්ණයෙන් සෝද ගන්න. එතකොට ඔයාලගේ ස්කින් එක එක්ස්ෆෝලියේට් වෙනවා. ඒ කියන්නේ ස්කින් එකේ මැරෙන සෛල ඉවත් කරගන්න පුළුවන් වෙනවා. නැචරල් එක්ස්ෆෝලියේටර් එකක් හැටියට පැක් එකක් හැටියට දෙවිදිහටම යූස් කරන්න පුළුවන් විදිහට තමයි මම මේ කිව්වේ. ඉතින් වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් නම් පමණක් ලයික් එකක් දෙන්න. ඒ වගේම නැචරල් විදිහට ලස්සනින් කැමති නම් පමණක් මාත් එක්ක එකතු වෙන්න subscribe කරන්න. බෙල් icon එක click කරලා ඔයාලට notification එන හැටියට හදාගන්න. ඊළඟට ඔයාලට අවශ්‍ය වීඩියෝ එකක් මොකක්ද කියලා මට කියන්න. ඉතින් ගිහින් එන්නම් තවත් අලුත් දෙයක් සමග හමු වෙමු. ඔයාලට ස්තුතියි මගේ videos බලනවට. පරිස්සමින් ඉන්න.